එතකොට එහෙම අගේ කරලා ඉවර වෙලා ඊට පස්සේ
බුදුහාමුදුරුවෝ වැඩියා. ඒ වැඩියට පස්සේ තමයි සරියුත් හාමුදුරුවෝ සත්‍ය විභංග සූත්‍රය දේශනා කළේ. මජ්ක්‍ධිම නිකායේ තමයි සත්‍ය විභංග සූත්‍රය තියෙන්නේ. ඒ සූත්‍රය දේශනා කරමින් බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කරපු ධර්මය සරියුත් හාමුදුරුවෝ විස්තරාත්මකව දේශනා කළා. ඉතින් එහිදී අපි දැන් මේ ඇත්තන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ යම් පිච්ඡං නලභති තම්මි දුක්ඛ. යම අපි කැමති නම් ඒ කැමති දේ අපිට ලැබෙන්නේ නැත්නම් ඒක දුකක්. දැන් බොහෝ දෙනා මොකද හිතාගෙන ඉන්නේ? අනේ මට වාහනයක් ලැබෙනවා නම් හොඳයි. වාහනයක් ලැබෙන්නේ නැත්නම් දුකයි. අනේ මට ලොකු ගෙයක් තියෙනවා නම් හොඳයි. ලොකු ගෙයක් ලැබෙනවා නම් හොඳයි. නැත්නම් මට හොඳ රස්සාවක් තියෙනවා නම් හොඳයි. රස්සාවක් ලැබෙන්නේ නැත්නම් දුකයි. අම්මල තාත්තලා හිතනවා මට හොඳ කීකරු දරු පිරිසක් ඉන්නවා නම් හොඳයි. නැත්නම් දුකයි. මහත්තයා හිතනවා අපිට මට හොඳ නෝන කෙනෙක් ඉන්නවා නම් හොඳයි. නෝන හිතනවා මට හොඳ මහත්තයෙක් ඉන්නවා නම් හොඳයි. නමුත් එහෙම නොවුනොත් දුකයි. ඔන්න ඕක තමයි දෙලෙක් මේ ගැන කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ යම් පිච්ඡං නලබති තම්මි දුක්ඛං කියලා කිව්වේ ඒක නෙමෙයි. අපේ එක එක කෙනා ඉතින් අපේ එක එක තම තමන්ගේ අදහස් වලට අනුව ඉතින් දුක ගැන විස්තර කරනවානේ. පහුගිය දවසේ මම යනකොට මේ ත්‍රී වීලර් එක පස්සේ පැත්තේ ගහලා තියෙනවා සල්ලි නැති එක තමයි දුක. ඕන බලන්න. එක එක කෙනා දුක ගැන විස්තර කරනවා. නමුත් මෙතෙන්දී සරියුත්ථානුරෝ බුදුහාමුදුරන්ගේ අනුශාසනාවට අනුව මෙහෙම දේශනා කරනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මෙන්න මේ පහ. ජාති කියන්නේ ඉපදීම. ජරා කියන්නේ ජරාවටපත් වීම. ව්‍යාධි කියන්නේ ලෙඩවීම. මරණ කියන්නේ මරණය. දුක්ඛ දෝමනස්ස උපායාස කියන්නේ දුක් දෝමන සුපායස. මේ එහෙකටවත් අපි කැමති නෑනේ. කැමති නෑ. කැමති නැති වුණාට මේවා අපේ ජීවිතේට එනවා. ඒක තමයි දුක. දැන් බලන්න අපි කොච්චරනම් දිග සසරකද මේ මෙරි මෙරි ඉපදී මෙරි ජීවත් වෙන්නේ. මේ ඉපදීම නතර වෙන්න ඕන. ඒක තමයි අපි බලාපොරොත්තු. එතකොට ඒ ඉපදීම නැති වෙන්නේ නැහැ. දිගටෝ ඉපදෙනෝ මැරෙනවා. ඉපදෙනෝ මැරෙනවා. මේක දුකක් නේද? දුකක්. එහෙමනම් මේ දුක නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඉපදීම නැති කරගන්න. එතකොට බලන්න ඕනේ ඉපදෙන්නේ මොකෝ? තණ්හාව නිසා. යායම් තණ්හා කෝනෝ භවිකා. යම්බදු තණ්හාවක් තියෙනවා නම් ඒකෙන් තමයි පුනර්භවය ඇන්නේ. එතකොට පුනර්භවය නැති කරන්න නම් ජාති කියන தත්වය නැති කරන්න නම් මොකද අපි කරන්නේ? තණ්හාව නැති කරන්න. ඊළඟට එහෙම ඉපදිච්ච එකේනම් ජරාවටපත් වෙනවා. කළුකැස් සිදු වෙනවා. වේන ඇස් වේන්නේ නැති වෙනවා. දත් වැටෙනවා. කන් ඇහෙන්නේ නැහැ. ඔය එහෙකටවත් මේ අය කැමතිද? කැමතිද? දැන් මේ අයග නම් මට පේනවා මේ සුදු කෙස් කාගෙවත් නැහැ. කළු කෙස් තියෙන්නේ. ඔය සුදු වෙනවට කැමතිද? කැමතිද? ඒ වගේ සුදු වෙනකොට අපිට දුකයි. එහෙම සුදු වෙන බව දැනගත්ත හැටි මාතර දුරනවා. ඉවර ගිහින් සායම් කුප්පිය තියෙනවා. ගෙනල්ලා අර සුදු කෙස් තමයි දේව දූතයා පාටව. ජාති ජා. ව්‍යාධි කියන්නේ ලෙඩ වෙන. අපි කවුරුත් ලෙඩ වෙන්න කැමතිද? නැහැ. නමුත් අපි ලෙඩ වෙනවා. ඉස්සර කාලේ තිබුණේ 890ක් රෝග, 990ක් ව්‍යාධි. දැන් ඒවා 100 කින් විතර වැඩි කරලා. ඒතර අපි කැමති නැහැ අපි ලෙඩ වෙනවට. අපි අකමැති වුණාට අපි ලෙඩ වෙනවා. ඒක අපිට දුකක්.
නිසා තරුණ ළමයි මේ ගැන අහගෙන ඉන්න හැම දෙනාම පරිස්සම් වෙන්න ඕන ලෙඩ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් තරම්. එහෙනම් මොකද කරන්න ඕන? නරක කෑම කන්නත් එපා, නරක බීම බොන්නත් එපා. ඕම් පරිස්සම්. ගුණ කෑම කන්න, ගුණ කෑම උනම් ඒකේ තියෙන ප්‍රමාණය. දැන් මේ ළමයට වෙදමාත්‍යයේ ගොළු කොටු කොළඹදී කියලා. මෙයා උදේට මිනි පහයි, දවල්ට මිනි පහයි, රෑට මිනි පහයි කෑවා. දෙදරනේ ගොටු කොළ ගුණ වුණාට පුතා ප්‍රමාණය ඉක්මවල ඒක කන්න එපා. ජාති ජරා යාන. ඊළඟට මරණ. අපි මරණයට කැමැතිද? කැමැතිද? පෞගී කාල කවුරු බයන්නේ කියන්නේ ආනක වසංගත රෝගයක් වෙන්නේ ඈ. එතකොට අපි කවුරුත් මරණයට බයයි. කොච්චර නම් මරණදනේ අපේ රටේ දිනට පංචශීලය ආරක්ෂා කරන අපේ රටවැසියෝ ඈ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියා කරලා අපි ජයග්‍රහණය කළා. අඩුවෙන්ම මැරුණේ අපේ රටේ නේ. ඉතින් කොච්චර වාසනාවක්. ඉතින් මරණයට අපි අකමැති වුණාට මරණය අපි පසුපස එනවා. ඒක අපට දුක. ජාති ජරා ව්‍යාධි මරණ. අන්තිමේක ශෝක පරිදේව දුක්ක දෝමනස්ස. අපි ශෝක වෙනවා, මහා අයියෙන් කෑ ගහනවා, පරිදේව දුකටපත් වෙනවා, දෝමනසටපත් වෙනවා. ඒවට අපි කැමතිද? දැන් බලන්න දරුවනේ, ඔයත් රූපවාහිනී බලනවනේ. ඔය බලගත් රටවල් වල රටේ ප්‍රධානියා රූපවාහිනී කතා කරන කොහොමද? හිනා වෙලා අප්පුඩි ගහලා නේ. දැන් ගෝ ඒ හිනාව, දැන් ගෝ ඒ අප්පුඩි මොකුත් නැහැ. ඒගොල්ල දුකට ලොම්නසට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකට අකමැති වුණාට ඒව අපට ලැබෙනවා. ඒක තමයි දුක. ඔන්න ඔය කාරණය තමයි සත්‍ය විභංග සූත්‍රයේදී සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කරපු ධර්මය විස්තරාත්මකව දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ සතුටුණා. තාම හද ගුරුවරේ තමන්ගේ ශිෂ්‍යයා ඉහළ තැන තියලා කතා කරා. එහෙම ගුරුවරු ඕන තරම් අදත් ඉන්නවා. ඒ අයට අපි ප්‍රශංසා කරා. ඒයි ප්‍රශංසා කරන්න. අපේ පිරිවෙනේ ඉගෙන ගත්ත ශිෂ්‍යයෙ අරුණ කේ ගමනී කියලා. එයා ඉගෙන ගත්තේ පාලි. මෙහෙ විතර එනවා. හොඳට ඉගෙන ගත්තා. හොඳට පාස් වුණා ඉතලම විදියට. විශ්වවිද්‍යාලේ ගෙන්නුවා. පිටරට ගිහිල්ලා දැන් ආචාර්ය උපාධිය දිනාගෙන ඇවිල්ලා. එතකොට ඒ විශ්වවිද්‍යාලයෙන් තමයි අපි ඉගෙන ගත්තේ. ඒ විශ්වවිද්‍යාලයේ හිටියා පාලි පිළිවෙත මහාචාර්යවරේ ඔලිවර් අබේනායක කියලා. එතුමා මේ අපේ අරුණගේ ගමගේ ශිෂ්‍යයාගේ පොතක් නියුක් එකට පෙරවදනක් දුන්නා. ඒකේ තියෙනවා මම මෙච්චර කාලයක් මේ විශ්වවිද්‍යාලේ වැඩ කරලා තියෙනවා ගුරුවරයෙක් කැටියෙදි. මේ වගේ දක්ෂ ශිෂ්‍යයෙක් මට ලැබිලා නැහැ කියලා. මම ඉතින් සර් හම්බ වෙන්න ගියා. මොදේකට ඉන්නේ? සර් හම්බ වෙන්න ගිහලා මම මේ කතාව කිව්වා. සර් මට හරි සතුටක් ඇති වුණා මේ ප්‍රකාශය ගියා බලලා. ඒ වෙලාවේ එතුමා ඉන්නහල කියනවා ආමුදුරනේ යම් යම් ගැටලු ඇති වෙච්ච වෙලාවල් වලට මම අරුණත් එක්ක කතා කරනවා. මම උනත් අපේ ශිෂ්‍යයෙක් උනාට අපට මොන හරි ගැටලුවක් ඇති වුණා නම් කතා කරමු. අදත් මම කතා කරනවා. එතකොට බලන්න හොඳ ගුරුවරුන්ගේ හැටි. එතකොට බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හොඳ ගුරුවරේ තමගේ දක්ෂ ශිෂ්‍යයාගේ හැකියාවන් අගය කරනවා. ඉතින් ඒ නිසා අද මේ පොයි දවසේ කවුරුත් මතක තියාගන්න අර මුලින් කියාපු දුක් තමයි. එයක් නැත්නම් වාහනයක් නැත්නම් සල්ලි නැත්නම් දුකයි තමයි. නමුත් මෙතන මේ දුක කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේය දුක් දෝමනස්.
මේ සියල්ලම ඇදීගෙන මොකක් නිසාද? මමය මාගේ කියන හැඟීම නිසා. මගේ ඉදීම මට දුකයි. මගේ ජරාව, මගේ ලෙඩවීම, මගේ මරණය, මගේ දුක් දුන්නස් මට දුකයි. එහෙමනම් මේ දුක නැති කරන්න නම් මොකද කරන්න? මමත්වය නැති කරන්න. මගේකම නැති කරන්න. එතකොට දුකක් තියෙනවද? නැහැ. අන්න ඒ විදිහට කටයුතු කරලා මේ දුක නැති කරලා මේ නිග සසරෙන් කෙලවර කරලා හැම දිනාටම